හොඳයි ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරන්න යන චුට්ටක් වෙනස්ම මාතෘකාවක්. ඉතින් මේක තමයි අලුතෙන්ම Gmail account එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ගැන කතා කරමු මේ වීඩියෝ එකේ ඉස්සරහට. ඉතින් යාළුවනේ ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නන්නම් මේ ඔයාලගේ Chrome browser එකෙන් කොහොමද මේ Gmail එකක් account එකක් හදන ඉන්ටර්ෆේස් එකට යන්න කියලා. ඔයාලට ලේසියෙන් මෙන්න මේ මෙතනින් add another account කියන එකට යන්න බලවා. ඊට පස්සේ මෙන්න මෙතනින් යට පෙන්නනවා create account කියන එක. මෙන්න මේ විදිහට මේ click කරලා ඔයාගේ purpose එකට අනුව මෙතනින් auto ni account එක select කරන්න. auto නම් ඔයාගේ personal use එකට, එහෙම නැත්නම් ඔයාගේ children්ට, එහෙම නැත්නම් ඔයාගේ business account එකක් හදන්න ඕන නම් ඒකට ඔයාලා මෙතනින් select කරන්න හැකියාව තියෙනවා. ඉතින් මම personal use එකට පාවිච්චි කරන්න හදනින්ද ඔන්න මම personal use කියන එක select කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන වැටෙනවා අපේ නම, first name, last name type කරන්න. ඊට පස්සේ අපේ username එක, ඒ වගේම අපිට හොඳ strong password එකක් මෙතනින් type කරන්න ඕනි. ඉතින් මම මෙතන ඔන්න මගේ විස්තර ටික දාන්න. මෙන්න මේ විදිහට මං රැන්ඩම් නමක් දැම්මේ, මගේම නම නෙමෙයි. මේ විදිහට අපිට සිලෙක්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙතන ඊට පස්සේ මෙයාලා රැන්ඩම්ලි දෙන එක සිලෙක්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කස්ටමයිස් කරලා ඔයාලට හොඳ එකක් මෙතනින් සිලෙක්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම සජෙස්ට් කරනවා අනිවාර්යෙන් ඔයාලගේ Gmail account එක ගොඩක් වැදගත් එකක්. ඉතින් මේකට අංක සහ අනිත් දේවල් පාවිච්චි කරන්නේ නැතුව පුළුවන් තරම් ඒක ඔෆිෂියල් විදියට කරගන්න පුළුවන් නම් ගොඩ. ඉතින් ඒක try කරන්න. ඔයාලට මෙතනින් මේ විදියට මේවා වෙනස් කර කර try කිරීමේ හැකියාව තියෙනවා. මේ 0.1 2 3 ඔහොම 124 ඔහොම. ඉතින් මට D අසංක 124 වෙනවා. මම ඒක සිලෙක්ට් කරනවා මොකද මම මේක සාම්පල් එකක් විදියට හදන හින්දා. හොඳයි ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන strong password එකක් දෙන්න. ඉතින් මම ඒකත් randomly දෙන්නම්. හොඳයි ඊට පස්සේ ඔයාලා මෙතන පාස්වර්ඩ් එක හරියට දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් next කියන එක click කරන්න. ඔන්න මම පාස්වර්ඩ් එක strong නෑ කියලා වටනවා. ඉතින් මම ආයෙත් පාස්වර්ඩ් එක දෙන්නම්. මේ විදිහට ඔයාලට පාස්වර්ඩ් එක දෙන්න පුළුවන් ඔයාලා කැමති විදිහට. ඊට පස්සේ next කියන එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ මොබයිල් නම්බර් එක මෙතනින් දාන්න වටනවා. ඉතින් ඔයාලට ඔයාලගේ මොබයිල් නම්බර් එක මෙතනට දෙන්න පුළුවන්. හොඳයි ඉතින් මම මෙතනට මගේ මොබයිල් නම්බර් එකක් දෙන්නම්. අපි බලමු මෙයාලා ඒක ගනීද කියලා. මොකද සාමාන්‍යයෙන් මගේ මොබයිල් නම්බර්ස් වලින් ඊමේල් account සෑහෙන තොගයක් මම හදලා තියෙනවා. ඉතින් අපි ට්‍රයි එකක් දෙමු. සම්තිං වෙන්ට් රොන් කියලා එන්නා මගේ මොබයිල් නම්බර් එකට දුන්නා. හොඳයි ඉතින් මම හිතනවා ඔයාලට අයිඩියාවක් එන්නේ නැති කොහොමද කියලා. මේ වීඩියෝ එකට ආයෙත් අපි අර කලින් දීපු ටිකම දෙන්නම් මගේ අර එරර් එකක් ආව නිසා. මේ යූසර්නේම් එකම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕනි පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන. හොඳයි ඊට පස්සේ මෙතනින් next කරලා ආට මේක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලගේ මොබයිල් නම්බර් එක දීලා එන කෝඩ් එක වෙරිෆයි කරන්න. ඊට පස්සේ ඕකේ මම්මගේ තව තියෙන වෙන නම්බර් එකක් try කරන්න. මේක ආවත් ගොඩ. හොඳේ සාමාන්‍යයෙන් මගේ නම්බර් සල්ලි Google සර්විස් ගොඩක් වැඩ නැහැ මොකද මම චුට්ටක් වැඩිපුර මේ දේවල් පාවිච්චි කරන නිසා. හොඳයි ඔන්න එකට කෝඩ් එක ආවා කියලා මෙසේජ් එක ආවා. අපි බලමු ඒක හරි ගිහිල්ලාද කියලා.
දැයි ගයිස් ඔන්න ඉතින් අපි වෙලා හොඳයි කෝඩ් එක ඇවිල්ලා තියෙනවා 99800 19 තමයි අපේ කෝඩ් එක ඊට පස්සේ මේක වෙරිෆයි කියලා ක්ලික් කරන්න තියෙන්නේ මෙහෙම ඔන්න එනවා අපේ මෙයලා ඊළඟ පේජ් එකට අපි අරගෙන යනවා හොඳයි මම හිතනවා ඔයාලට මේකෙන් අයිඩියා එකක් එන්න ඇති කොහොමද Google account එකක් හදන්නේ කියලා මගේ කනෙක්ෂන් අවුල් නිසා මම මෙතනින් යහවල ඔයාලට පෙන්වන්න විදිහක් නැහැ ඒත් අනිවාර්යෙන් මම මේ වීඩියෝ එකේ සෙකන්ඩ් පාර්ට් එක අරන් ඉන්නම් අපි ඒ වීඩියෝ එකේදී ඒ ගැන අනිවාර්යෙන්ම කතා කරමු එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා